දේශනා කරපු එක තේරුණා. ඒක මොනවද ප්‍රශ්න මොන හරි තියෙනවද? කටයුතු කරනවා කියන කින් අදහස් කළේ වාහනේ දේවල් ඒක නේ අරමුණු වෙලා තියෙන ඕනෙමකක ඒ ක්‍රියාවලියද කියන්නේ හිතේ කියලා නිවන අරමුණු වෙනවා අපිට හම් වෙන ලෝක දෙයක් කරද්දි ලෝකෝත්තර දෙයක් උපදින විදිය නෝනක් අපිට වෙන්නට ඕනේ නිකත මේක ලෝක මට්ටමේ රැඳිලා හරියන්නේ දැන් අපි මොනවද මේකින්ගුව අපිට හම්බ වෙනවා අපේකින් දැන් ලෝක දේවල් මොකෝත් හිතන්න ලෝකී තියෙන කිසිම දෙයක් හිතන්න එක එක දේවල් හිතන එක නතර කළා. කිරිමි සුදු සිහිය මේ ජලයේ කියලා බලාගෙන හිටියේ. දැන් පේන දේ අපි දන්නේ. ජලයේ කියලා බලාගෙන හිටියේ. හරිද? එතෙන් දැන් අතීතය ගැන හිතියෙත් නෑ. අනාගතය ගැන හිතියෙත් නෑ. නොයේ මේ විකාරක හිතන්න නෑ නේද? සුදු සිහිය කියන්නේ එතන හොඳ සිහිය මේ පේන දේ දිහා බලාගෙන ඉන්නවද? හරිද? දැන් පේනවා ජලයේ මෙහෙම වෙනවා, දඟලනවා මේ වගේ. දැන් මේ යථාර්ථයද මේ පිළිසිදු බලාගෙන හිටියත් මේ තුල මෝහය නැද්ද කියනවනේ නිදි ජලයේ නැතිකන නිදිගෝ තියෙනකන් ජලයේ වගේ තෙමෙන මේ සිද්ධියම මෝහය නේද යථාර්ථය තේරෙනවද මේ අපි අතීතේ හිතන්නේ ඔබතුමා අතීතේ හිතන්නේ ආවලා අනාගතේ ප්‍රාර්ථනා කරන්න කිසිම වර්තමානයේ හිතන්න වර්තමානයේ ඉන්නේ වර්තමානයේ නැද්ද මොහොය මේකේ? ජලයේ තියෙනවා කියලා හිතුනොත් මේ වර්තමානයේ මොහොය නැද්ද? මේ උපේක්ෂාවේ මොහොය නැද්ද? නිරුද්ධ තියෙන තැන ජලයේ හැටි දකින්නවා නම් ඒක සම්මාද? ඒක තමයි මේ. මේ සංඥාවසෙන් විදින්ද? නැති දුවක් ඇතිවෙද්ද පින්නන්නේ? අතීතය ගැන නොහිතුවත් අනාගතය ගැන නොහිතුවත් වර්තමානය තුළ මේ සම්මා දිට්ඨි කියන කාරණාව නැතිව සම්මා දිට්ඨියට ජීව නැති වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ රූපද ජීවෙන්නේ වේදනාවද ජීවෙන්නේ යෝන සංකාරද ජීවෙන්නේ යෝන විඥානද ජීවෙන්නේ යෝන මේ සංකත ස්කන්ධක සම්මා දිට්ඨියෙන් යුක්තව ජීවත් වන සම්මා දිට්ඨිය කුසල ජීකර ගන්න ජීවෙන්නේ මේ රූපේ අත් දකින්න කියන්නේ ඒකෙන් තුන්නේ රූපේ තුර කියන්නේ දැනුත් අපි රූපේ තුර තමයි ජීවත් කරන්නේ දැනුත් කියන්නේ මේකට කියනකොට මට ගස්සවෙන්න මොන බලන්න ද අපිට ධර්මිතක නැත් වෙන ලෝකෙට ඔක්කොම සිද්ධ කියනක යොමු වෙනවනේ බුදුහාමර කරනවා කායන පස්සන වේදන පස්සන කියලා මේ හතරෙන් තෙන්නකොට අපි හිතන්නේ රූපේද සිද්ධ කියලා මේක තෙන්නේ මොකද රූපේ නිවැරදිව දකින්න සිද්ධ සම්මා දිට්ඨිය යුක්ත වූ සිය සම්මා සතිය කොහොමද? එහෙනම් දැනුත් මේ බලන සිය හරිනේ. කායේ කායානුපස්සී විහෙරති ආස්ථාපි සම්පජානෝ සතිමා විනේ ලෝක අධිජ්ජදුමනස්සං. මේ පදබ්බයන්ගෙන ලෙහෙල බලන්න. කායේ කායානුපස්සී විහෙරති කායේ කායano බලන්න. මොකද්ද? ආස්ථාපි සම්පජානෝ සම්පජාන කියන්නේ මොකද්ද? යා පඤ්ඤා පජානන විකේ පවිත්‍ය සංලක්ෂණ උපලක්ෂණ පස්සුපලක්ෂණ මේ ප්‍රඥාව හඳුනනවා මම කියන්නේ හතිය එහෙම හයියෙන් කියනකොට තමයි මේක මට කියන්නේ එතකොට සම්පදාන කියන දේ කියන්නේ සම්මා දිට්ඨිය එතකොට ආසති සලස්තවන වැරැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහිය කය කයano බලන්න කොහොමද
කෙලස්තාවන වැරැතුව සම්මා දිට්ඨියෙන් යුක්තව තියෙන මේ සිය රූපය ගැන පටිච්ච දෙන්නොන් මේ සිය කොහොමද සම්මා වෙලා නෝනේ ඒකෙන් සිය සම්මා දිට්ඨියද සිය මුකක මේ සතර මහා දතු ස්කන්ධයේ සිහිවිදම කරන්න කියන එක නෙමෙයි මේ රූපය දිලා කියන එක නෙමෙයි රූපය අත්ත දකින්න සිය එතකොට සිය දිල කියන සම්මා දිට්ඨියන් වෙන මුකක තේරුණා මේ කියන තේරුණානේ ලෝකෙතන තමයි ස්කන්ධ පිටර සිහිවිදම කරන්න දනු ප්‍රතිවිද කරනවා ලෝකෙ ඔක්කොමල අපි මෙච්චර කල හිතාගෙන කායන පස්සන රූපෙට තමයි සිහිවිදම කරන්න ඉතින් දනුතරිය කරනවා එහෙම නෙමෙයි මේ රූපයේ ඇත්ත ඇති හැටි දකින්නත් කියන්න වෙනවා ඒකයි මේකට සම්මාදිට්ඨි කියන්නේ මේ සම්මාසති කියන්නේ ඒකයි සිහියේ සම්මාසති මිත්‍යාසති කියලා කියන නම් කරන්නේ මේ ධර්ම වර්ධක්මන් වනන් කියන්නේ සිහිය මේකට කියන මිත්‍යාසති කියලා නිරර්ධක්මන් වනන් කියන්නේ සිහිය මේකට කියන සම්මාසති කියලා ඉතින් රූපය අනුවනන් කියන්නේ මේ සිහිය රූපසති කියන්නේ වෙන්නේ අනිත්ෙන් රූපය අනුවන කිල්ල කියන්නේ මොනවද එහෙම කියන්නේ නෑ රූපය කියන්නේ ලෝක දෙයක්. චිත්තයිසික රූප කියන්නේ ලෝක දෙයක්. ඔය චිකම දුක්ඛ සත්‍යයි. පරමාර්ථය. ලෝකියක්. නමුත් මේ සිහියේ තියෙන එක අපි ඒකයි. අපි සිහියේ තියෙන එක අර්ථය තෝරගන්නේ නැති හින්දා අපි මේ මුලා වෙනවා. අපි මොන හරි දෙයක් කරනවා. අපි හිතන්නේ කොහොම හරි කියන විදිහෙන් හරි. එහෙම කියතර සම්මාසියක් නැහැ. විද්‍යාවට උදිකමයි මට කියන්නේ. සම්මා දිට්ඨිය යුක්තෝ විද්‍යාවක් වෙන්නට ඕනේ. මේ නිවැරදි ධර්ම ඇති කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. නිවැරදි ධර්ම ඇති කරගන්නම සිල්වත් වෙන්නට ඕනේ. නිවැරදි ධර්ම ඇති කරගන්නතුම උත්සාහයක් වෙන්නට ඕනේ. එතකොට තමයි මේ සම්මා සති සම්මා වායාම කියන කාරණාව වෙන. එකයි. මහණෙනි නුඹලට සපරිවාරකට සත්‍වත්වයකට සම්මා සමාධිය දේශනා කරමි. මහණෙනි සම්මා සමාධිය පිරිවර සහිතයි ප්‍රත්‍ය සහිතයි කියනවා. සම්මා සමාධියට කමඨහන කියනවා නඹලට. මොකද්ද සම්මා සමාධියට හේතුව? මහණෙනි සම්මා සමාධියට පිරිවර මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති. මහණෙනි මෙන්න මේ ටිකයි සම්මා සමාධියට පිරිවර. හිත සමාධි කරන්න කියලා අපිට කරන්න තියෙන්නේ අර්ථ කියන්නේ. ඒ ටික තමයි මම ඔය කියන්නේ. සීල අසීමක් නැතිවීමත් සීල නැතිවීම හැටි නැති කරන හැටි ගන්න එක නේද සම්මා දිට්ඨි. මේ සම්මා දිට්ඨි මම කවපැත්තකින් මේ කියන්නේ. මේ ලෝකෙ දුක දුක අසීමක් නැතිවීම නැති කරන මගක් කියන හතර කවපැත්තකින් තෙන්නේ. ඊළඟ දුස්සීල බවක් තිබුණා නම් මේ මොකද්ද? දුක් සමුදය. ප්‍රතිඵලය මොකද්ද දුක? දැන් සිල්වත් බවක් තිබුණා නම් මොකද මේ මාර්ගය? ප්‍රතිඵලය නිවන. මම දෙන්නේ දුකයි දුක ඇති බවයි නැති බවයි නැති කරන මගයි දෙක. ඔයගොල්ලෝ නොදන්නා වුණාට සීලය කියලා දැනගත්තට මේ තියෙන මෙතන මේක. මේක දැනගත් මේක දන්න බව මේකයි. ඒ වචන ඕන නම් මේක ඕන තොටුපළකින් හෙන්න පුළුවන් කියලා කිය එකයි. සීල සීල සීලමත් නැතිමත් දකල සීලය නැති කරන ප්‍රතිපදාව නැති නෑ. සීල නැති කරන හේතුව නැති කරන ප්‍රතිපදාව කියලා දැනගත්තාම මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඒක මිනිස්සු ඔයගොල්ලෝ සම්මාදිට්ඨි. ඔය ධර්ම සම්මාදිට්ඨි. ඊට පස්සේ සීලය රකින්න ඕනේ කියලා මේ උත්සාහය. එතකොට ඔයගොල්ලන්ට කියන සම්මා වායාම. ඒ සඳහා ඔයගොල්ලන්ට දීගෙන කියන සම්මා සති කියන. එතකොට මේ සීලයේ පොල් ගන්නවා කියලා කොහොමද කියන්නේ නෙමෙයි රකින්න ඕනේ. එතන අද පොල් ගන්නවා කියලා එතන පොල් ගන්නවා කියන මේ පිටේ මොහොතේ තියෙනවා. ඒක තමයි ඒ නිසා තමයි මේ මේ සීලයේ කියන එකේදී මේ සාසන දහරකේදී ඒ සිල්පදේ රක්කපමණ කරනුත් ලෝභ දේශ දෙක නොතිබුණා. ඒත් මෝහය තිබුණා. මේ සීල වටිනාකම කියන එක අරගෙන දුන්නේ මම නොක්කිය ලෝභ දේශ මොහකින් තුනම නැති වෙන්න ඕන කියන එක. මේක ආර්ය සීලයක් උනේ ඒ නිසා. මේක ආර්ය දුන්නේ නැහැ මෝහය තියෙනවා. ලෝභ දේශ දෙක විතරක් නැති වෙලා මෝහය හෝ මේ තුල තියෙනවනේ මේක ආර්ය සීලයක් වෙන්න. ඒක තමයි තියෙනවා. මෙන්න මේ වගේ ඉතාම ගැඹුරු පරස්පරයකට එන්න ඕනේ මේ කරුණ. එහෙම නැතුව මේ මේ පුද්ගල භාවය දුර වෙන. ඒක කරුණක් අපි මතක තබා ගන්න. මේ දහම ඉගෙන ගැනීමෙන් දැන ගැනීමෙන් ඒ දහම ඉගෙනගත් දැනගත් තව පුද්ගලයේ නිර්මාණය වෙන දහ. මේ දහම නිසා පුද්ගල භාවය දුර වෙන්නට ඕනේ.
මේ සීලේ රකින්නතාව කෙනෙක් නිර්මාණය වෙන්නට බෑ. මේ සීලේ රකින්නේ මේ කුද්දල භාගයක් ඇරෙන්න. ධම්ම වෙන්න ඕනේ ජීවිතේ. ජීවිතේ කියලා ධම්ම මොහොතක් හම්බ වෙන්න ඕනේ මිසක තව පුද්ගලියෙක් ධම්ම හම්බ වෙන්න බෑ. ඒක දුකනකට මේක එන්න ඕනේ. එහෙම නැතිනම් මේක තේරුමක් නෑ. ඉතින්වත් නෑ. දුක කියනක මේ එහෙම පුද්ගල භාවය පවතිනා කියලා කියන දුක පවතිනවා. පුද්ගලයකට වෙන්න තියෙන දුක ඔක්කොම විඳින්න වෙනවා. පුද්ගලයක් ඉපදෙනවා නම් ලෙඩ වෙනවා නම් මහලු වෙනවා නම් මැරෙනවා නම් මේ යම්තා පුද්ගලයකට වෙන දුකක් තියෙනවා මේ ඔක්කොම දුක් විඳින්න වෙනවා. අනාත්ම ධර්මතාවයක් ඇති වුණොත් ඒ ධර්මතාවය තුන ජාති ජරා මරණ ශෝක පරිදේ කියන ධර්මතාවය. සමා දහමක් වෙන්න ඕනේ ධර්මයක් වෙන්න ඕනේ. පුද්ගල භාවය සම්පූර්ණ අතහරිනවා. ඒක උගර තියෙන දෙයක් තමයි අනාත්ම. නාත්ම තමගෙන මේ අනාත්ම වෙනවා. අදෝක අනාත්ම කොහොමද කියන්නේ? මේක කටේ මානසික සුනාම. සාමාන්‍යයෙන් දෙවිස්සක් කියන විදිහට. ඒක තමයි මේක. එහෙම නෙමෙයි මං කියන්නේ. ඒක කියන්නේ කහරි නමුත් මං කියන්නේ මෙහෙමයි. ඔහයි. දැන් අපි දන්නවා ඉගෙන ගත්තා මේ සීල්පදයේ සීලේ රකුණනන් රකුණේ ලෝභ දේශ මොහ නැති සිතකින්ම කොයි වෙලාවක හරි ලෝභ දේශ මොහ සිත ඇති වුණොත්මයි සීල්පදේ කරන්නේ. දැන් ලෝභ දේශ මොහ උපදින්නේ නැතිව විදිහට අලෝභ දේශ මොහ සිත්ම විතරක් උපදින විදිහට හුරු කරනවා. සූරු කරන්න පුළුවන් මේක. අපි යම් පැත්තක් නිතරම හුරු කළාම නිතරම උපදින ගන්නේ ඒ පැත්ත. එහෙම නුවණකින් තමයි සිල් රැකෙන තමයි බුදු ගුණ හිතන. අසුබ හිතන, මරණය හිතන, මෛත්‍රිය හිතන. මේ ටික කළාට ධර්මයේ බොහොම ගැඹුරු මෙයාට. ඒක නිවන කියලා රම් පවතින. මේ කරන ටිකෙන් පණවන්නද මේක සම්මතද විපස්සනාද කියලා. ඒක නෙමෙයි. ලෞකික දලෝකතරද කියලා සම්මා දිට්ඨිය මත මේ කාරණාව තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය යුක්ත නිවන කලර කොට ඇති කරනකොට බුදු ගුණ හිතන්න පුළුවන්. එහෙම දැක්කම නැති කරනකොට බුදු ගුණ හිතන්න පුළුවන්. අසුභයත් හිතන්න පුළුවන්. ඒකයි පෙන්වන්නේ මේ හතරට පෙන්වන මොකද්ද? බුද්ධානුස්සති මෙත්තාච අසුභ මරණසති ඉතිම චතුරාර්යක බික්ඛු භාවයේ සීලව සිල්වත ආරක්ෂාවෙන් මේ හතර කරන නිතරම දුක් භාවයේ සීලවා. සැසිල දුක් ආරක්ෂාවෙන් කරන. ඕකෙන් අපි හිතහගෙන ඉන්නේ මේ හතර නිතරම හිතනවා නම් අමුලස්සෙ එහෙම එන්නේ නැහැ. යක්කු ගහන්නේ නැහැ. එහෙම නෙමෙයි ආරක්ෂාව කිව්වේ. අනාරක්ෂිතයි කියන්නේ අකුසල ධර්ම වල සතර පායක ගැසෙනවා නම් ඒ ගැසීමෙන් බේර ගන්නවා අපි. අකුසල ධර්ම වීම නිසා හිරේ විලංගුවේ වැටලා නිඳා අපහාස ඇවිල්ලා ගුටිබත කන්න වෙනවා නම් අද ඒ අකුසලේ උනේ නැත්තම් මේ දේ දෙන්නේ නැහැ. එහෙම අකුසලයක තියෙන නොදී රකින්නවා අපි. මේ හතර කරන කෙනා තේරෙනවා. ඔන්න ඔය විදිහට ඉරියව් පවත් කරනකොට මේ සිල්ල රැක ගන්න ගන්නවා. ඔය විදිහට කාලයක් නිතරම හැම වෙලාවෙම එකකමට නැකුණත් ඒ හතරම නැතුව හිත හිතා ඉන්නකො මොකක් වෙයිද කියලා. නිදි දුරු ඕකට දැන් අමතරව නිදි දුරු කරනවා. ගොඩාක් නිදා ගන්න. මොකද මේ දැන් හුරු කරන්න එකක් තියෙනවනේ යාත් මොකද? දන්නවා නිතරම ලෝභ දේශ මොහ සිත් අසුරු නොකොට ඒක පිළිහෙන්න හඳ ඇරලා අලෝභ අධේ සමෝහ කියන දේම නිතරම මතක් කර විදිහට හුරු කරලා තියන්න පුළුවන්. එතකොට දැන් අපිට එක එක දේවල් සිහි වෙන්නේ ඔය වගේ කුසල ධර්මයන්ම සිහි වෙන මට්ටමක් එනවා. ඉතින් මේක හිතලා මේ විදිහට හුරු කළාම හුරු වෙනද සතිපතා කියන්නේ ඒකයි. සිහිය පිළිදෙනක වඩන්න පුළුවන්. වඩනකොට වැඩනවා. මෙහෙම වෙච්ච දවසක් තියෙනවා කාම සහගත සංඥා මනසිකාරයම දුරු වෙන. එදාට මේ ආවරණීය ධර්ම දුරු වෙලා ඒ කුසල් සිත් මොකදින ගත්තාම ගන්නකොට නීවරණ ධර්මම දුරු වෙනවා. දුරු වෙච්ච දවසක හිත සමාධි වෙනවා. හිත සමාධි වෙනකොට මේ දුක නේද මේ කතා කරපු දේ නැත්තට වෙනවා. සීලයේ කියලා කියනනම් මේ සීලයේ කියේ සැප නේද? නිවන නේද? දුකලකම කියලා කියනනම් මේ දුක නේද? මොකද නිසාද? යම්
දුස්සීලකමක් තියෙනවා නම් මෙලෝ විව පරලෝ විව යම් දුකක් තියෙනවා නම් මේකට මඟ නේද? දුක දුක් සමුදය දෙක ඕකෙම ඔයගලන් තියෙනවා. ඒක සිල්වත්කමක් තියෙනවා නම් මේ දුක දුක නැතිකමත් ඒකට මඟක් නේද මේ? මේ කරුණ දෙකම තියෙනවා. ඒක සමාධි දවසට ඕක මම කෙටිකල්ල මම ගත්ත ඉතා පුළුල් පරාසයකින් ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා මේ දුක් ටිකම ඔයගලන්ට දුක හදිසට එනවා. දුස්සීල කෙනාම භවෙන් භවයට යනවායි කියලා තියෙනවා. ඒ දුස්සීලකම ඔයගලන් දකින්න පුළුවන් රාග සිත මෝහ දේශ සිත මෝහ සිත කියන මට්ටම දෙනකම දුස්සීලකම තේරුම් ටික දකින්න ඕගොල්ලෝ. එහෙනම් මේ හේතු ටික අසුපාස් මේ දුස්සීලකම නැති වෙලා නැහැ. ඒ කියන්නේ එයා පනවන්නේ නැහැ රාග දේශ මොහ කියන හේතු ටික තියෙන තාක්ම සිල්වත් කියලා පනවන්න බැහැ කියන තැනට. එයි මේ හේතු තියෙනවා නම් අද මේ ටික නොකල හෙට දවස් දෙකෙන් මේ ටික කරන්න පුළුවන්කම නැතිල නැද්ද? රාග දේශ මොහ පෙර සහිතව දුරු වෙන්නේ නැත්තම් නේද? ඒක ප්‍රථම ධ්‍යානෙට එනකම් නැක සමාධිය තුනට එනකම් මේ කාරණාව තියෙනවා. ඔය කිසිම ඕගොල්ලන්ට පේනවා අර න්‍යා වෙනවා අකුසලංජ පජානාති අකුසල මූලංජ පජානාති කුසලංජ පජානාති කුසල මූලංජ පජානාති අයං චිත්තික සම්මාදිට්ඨි කියපු ධම්පර්යාය ඕගොල්ලන්ට හම්බෙනවා මේ කීවේ බුදුරජාණන් වහන්සේ මේක නේද මේ අපි කළා කියන්නේ අකුසලයක් ගැන අකුසල මූලයක් ගැන කුසලයක් ගැන කුසල මූලයක් ගැන මේ අකුසල දුරු කළ කුසලයේ උපදිනකන් ස්ථාවර කරගන්න නේද මේ අපි දිහිලා තියෙන්නේ කියලා දෙයකත් තියෙනවා. අල්තිනවනේ මේ සම්මාදිට සූත්‍රය කියන අකුසලංග ප්‍රජානති අකුසල මූලංග ප්‍රජානති කියලා. යම එක අකුසල දනින් නම් අකුසල මූලෙ දනින් නම් කුසල දනින් නම් කුසල මූලෙ දනින් හොතම සම්මාදිට වේ. මමය මගේ යන මානය නැස මම වෙන යන හැඟීම මානය නැසල මේ ජීවිතයේම දුක් කෙලවර කරනවා. සම්මා සතිය සම්මා වුණේ සම්මා දිට්ඨිය නිසායි. මේ ගමන යනකොට ලෝභ දේශ මොහ අකුසල ධර්මය නූපදීවා නූපදින විදිහට මේ කටයුත්ත කරන්න ඕනේ කියන අදහසක් තියෙනවනම් මේක මෙයාගේ සම්මා දිට්ඨිය. කරන ක්‍රියාව මතේ නෙමෙයි මේ සිද්ධිය තියෙන්නේ. දැන් ලෝභ දේශ මොහ අකුසල ධර්මයෙන් නැතු කුසල මනසකාරයක හිත තබාගෙන හිත රැකගෙන ගමන යනවා. බුදුගුණ හිත හිත යනවා කියන්නේ සම්ම සම්මා සතිය නේද කරන්නේ. මේ කරන ඉරියව්වේ ලෝභ දේශ මොහ ඇති වුණු දුක් විපාක ඇති කරන මේ සිල්ල කරනවා කියලා දන්නවා. ලෝභ දේශ මොහ නැති වෙන විදිහට කටයුතු කළොත් ඒතුලින් කුසල ධර්ම සිද්ධ වෙනවා ඒතුලින් යහපත කරන ඇති වෙනවා කියලා දන්නවා. අකුසල ධර්ම දුරු කළ කුසල ධර්ම කරන මේ ක්‍රියාවට සිදුවෙන ඉන්නෝනේ සිද්ධ වෙනක එකමින් වැඩෙනවා මිසක මේ කරන ක්‍රියාව තුළ පදනම් වෙලා නැහැ. මේ කරන කියත් දකින්න කියන එකක් හෝ වර්ගයක් දකින්න කියන එක. කියනවා මේ කියන්නේ. මෙහි නිදෙන්න බහ යන එන්න අවිගෙන ගතේ පිටේ මුකින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොති. ඉදගෙන පොඩ උපමා අපෙන් අපි මන් කියන්නේ. කිසි පුරුතේ උදත් යතු කටත් කටු යටත් කටු ඉස්සරහනත් කටු පිටපසෙන් කටු දෙපැත්තෙන් කටු කියන වණයකට එළඹුණොත් බොහෝම පරිස්සමෙන් වැඩි කියන්නේ නේද? කටු වෙනෙන්න එපා කියලා. කටු නොවැනේවා කියලා. හරිද? දැන් අදී කියන කෙනේ වැරද්දද දෝෂේ? දැන් කටු වෙනෙන්න නැතිවෙන්නේ මේක කියන්නේ නේද? එතකොට දැන් අපිට ඕනකම තියෙන්නේ යන්න ඕනේ. කටු වෙනදන් නැති වෙන්න මේ ඕනිකම තියෙන්නේ. නේද? යාමේද දෝෂ තියෙන්නේ කටු අනගන්න විදිහට යාමේද දෝෂ තියෙන්නේ. කටු අනගන්න විදිහට යාමේ දෝෂෙන් නිසා යනවා කියන ක්‍රියාව තුළ දෝෂයක් තියෙනවද? නෑ.
යනවා කියන ක්‍රියාව හරියට නොදැක්ක එකට දෝෂ තියෙනවා. ඒ කට වෙන ගන්න එකට දෝෂ තියෙනවා. කට වෙන ගන්න එකට දෝෂ තියෙන්නේ. කට වෙන ගන්නතු යන්න කොහොමද කියලා බල අරගෙන ගන්නකො. වැඩ කටයුතු කරනකොට කට වෙනගෙන වැඩ කරන්නේ කොහොමද? බුදුජානක දේශනා කරන මහණෙනි මේ ආර්ය විනය රූපය කටු, ශබ්දය කටු, ගන්ධය කටු, රසය කටු, ස්පර්ශය කටු. මේ කටු වෙන ගන්න එපා. යන්න. බොහොම පරිස්සමෙන් දකින්නේ රාග දේශ මොහ ඇති නොවන විදිහට. යන සිද්ධියේ දැනෙන්නේ නෙමෙයි මේ දෝෂ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මේ යෑම කරනකොට දකින්න අහන දේ තුල රාග දේශ මොහ ඇති වෙනවා නම් දැන් යන්න කොහොමද කටු වෙනකන්? එහෙනම් මේ යන්නේ මේ දෝෂ කටු වෙනකන් විදිහට යන්නේ දෝෂ තියෙන්නේ. සද්දයක් ඇහෙනකොට නිමිති වශයෙන් ගන්නවා අනුනිමිති වශයෙන් අරගෙන කටු වෙන ගන්නවා. ගන්ධ සුවඳ ලබනකොට රස විඳිනකොට මේ යන කටුවේ කටුවට කරනකොට ආයතන පහෙන්ම අසංවර යනවා නම් මේ කටු වෙනකන් යනවා. ඉතින් අපි කරන්න ඕනේ සිහිය කියන එක කර්ම දෙකක සම්මා සතිය මේ සම්මා සතිය දෙකට බෙදෙනවා. සිහිය දෙකට බෙදෙනවා. අපිලාපන සිහිය හා උපගන්හන ලක්කන සිහිය කියලා සිහිය දෙකට බෙදෙනවා. අපිලාපන සිහිය කියලා කියන්නේ මොකේදද? අපිලාපන කියන්නේ පාලන. අරමුණෙන් අරමුණට ඔහේ හිත හිත යනවා. ලබු කබල් ගහගෙන යන්නේ උඩ ඔය වගේ උඩින් 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 යනවා. එහෙම යන්න නොදී හිත රැක ගන්න බව සිහිය. උපගන්නන ලක්ෂණ සිහිය. ඉනි කරලා දෙනවා. මේක කුසල්ය, මේක අකුසල්ය, මේක හොඳය, මේක නරකය කියලා හොඳදී ගත යුතු නරකදී අතහරින්නේ කියලා යහපත සිහි කරවල දෙන්න සිහියක් ඕනේ. මේකට කියනවා උපගන්නන ලක්ෂණ සිහිය කියලා. අපිලාපන සිහියෙන් සමතේ වැඩෙනවා, උපගන්නන සිහියෙන් විදර්ශනා වැඩෙනවා. මේ සිහියේ සමති දර්ශනකෙන් දෙකටම අනුග්‍රහ දක්වනවා. දෙකම සම්මා. මේකෙන් වතුන්ට පුළුවන් ළමේන කටයුතු කරන්ද සමත කමතහනකට හිත තබලා කටු වෙන ගන්න තියෙන්න පුළුවන්. විදර්ශනාවට හිත තබලා කටු වෙන ගන්න තියෙන්න පුළුවන්. මේ ආයුධ දෙකෙන් කුමන හෝ ආයුධය කුමන හෝ ඇඳුමක් දරාගෙන මේ වෙන ගන්න තියෙන්න පුළුවන්. එහෙම නැතුව ඒක යද්දි මෙහෙමමයි කරන්න ඕනේ කියලා කටන ඒකේ කල්පනානත්වය මත බොහෝ අපි කියමුකෝ දැන් ඕකට යනකොට යනවා කියන එක විතරම නම් තියෙන්නේ. ලෝකෙ ඔක්කොට මිදෙන්න උත්තරයි. එහෙම නෑ කර්තනානත්වයක් තියෙනවා කමඨන් 1000ක් සිය ගණනක් තියෙනවා ඕනම කෙනෙකුට මේ ක්‍රියාව කරන්න පුළුවන් ඒක එක්කනට උරුත්තු දෙන්න තමයි අපි මොකමද කියන්නේ ඒ කරන එකටම නම් සිය තියෙනවා ඈ මුළු ලෝකෙම ඉන්න ඔක්කොටම එහෙමද එහෙමනම් ඥානයත් එහෙම නිවන් දැකන්න බැරි මේ වගේ කයක් නැහැ යෑමක් එමක් නැහැ ඈ නමුත් ඒ විතරක් නෙමෙයි අපි කොහොමද අතපන අතරමන කිමුත් ඉන්නවා යන්නේ නැති වුණොත් කමටහනන්නේ එදෙන යන්නේ තුන සිය බලන්න දෙන්නේ යන්නේ නැති වුණොත් ඔයගලන්ට කමටහනන්නේ එවිදින්ද කරුණොත් එහෙම කමටහන නැති වෙනවා ඔය ඒකන මම කියන විදිහට කියනවා කියනනේ ඒ නිසා ඒ ඉරියව්ව මත නෙමෙයි අපේ මහත්ව තියෙන්නේ ඉරියව්ව පරිහරණය කරන මානසික මට්ටම මත යමක් නුවණින් කරනව මොඩකමින් කරනවා කියලා කරුණක් නැහැ ලෝකේ. කරන ක්‍රියාවත නුවණ දෙදුනොත් මේක නුවණින් කරනවා කියනවා. කරන ක්‍රියාවත මොඩකම යෙදුනොත් මොඩකමද කරනවා කියනවා. කරන දේ මත නුවණ හා අනුවණකම යෙදීම මත ක්‍රියාව තීරණය කළාන්තර ක්‍රියාව තුළ ලෝභ දේශ තියෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහැ. එතකොට සම්මාදිට මේ ක්‍රියාව කියන්නේ අපි යම් අත උසනවා කියන මේ ක්‍රියාව තුළ ලෝභ දේශ මොහ නැහැ. ඒ ක්‍රියා මාත්‍ර. ඒ කරන ක්‍රියාව නිසා ඇති වෙන ප්‍රතිඵලයක අපි ඇලෙන්න ගැටෙන්න පුළුවන්. ඒ සඳහා අපිට නුවණ තියෙනවා. එතකොට සම්මා සතිය කියලා හැම වෙලාවෙම හඳුන්වන්න වෙන්නේ සම්මා දිට්ඨිය යන්නේ. සම්මා දිට්ඨිය කියලා කිව්වෙ මොකද්ද? ඔන්න උතනයි අපිට ඕන වෙන්නේ.
ලාමක අකුසල ධර්ම කියලා කියන්නේ දුක්ඛ සමුදය. ලෝභ දේස මොහ ඇතිකම ලෝභ දේස මොහ කියන්නේ දුක ඇතිකරන හේතුව. ඒ ලෝභ දේස මොහ තිබුණොත් අපි මෙතනම ගමුකෝ. මාතු ජරා මරණ ශෝක පරිදේ දුක් නැති කරන්න ගන්න. මේ සියලුම දුකක් තියෙනවා නම් මේ කෙලෙස් ඒ දුකට හේතුව. මේ කෙලෙස් ස්වභාවය අධිකාර නැවත උපදින නැවත උපන්නොත් මේකත් දුක නැති වෙලා නෑ නේද? ලෝභ දේශ මොහ නැති වුණොත් දුක නැති වෙනවා. එහෙනම් මේ දුක නැති කරන ලෝභ දේශ මොහ නැති කරන්න ඕනේ නේද? දුකක් දැක්ක දුක ඇතිවීම දැක්ක දුක නැතිවීම දැක්ක නැති කරනම හතිගත මේ ධර්මයේ නැති වෙන මේ ධර්මයේ ඇති නැතිව දැක්ක. දැකලා ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට ඇති නොවන විදිහට දහම හිත හිත ගියොත් හදේ ඕගොල්ල සම්මාදිට්ඨිය යුක්ත සියක නෙමෙයි කියන්නේ. සම්මාදිට්ඨිය නැද්ද මේ මනසේ? සතරාද සත්‍ය අවබෝධ කරගන්න දහමක් නෙමෙයි කරන්නේ නෙමෙයි ඕගොල්ල මේ කඩ යන්නේ. දුක නැති කරන ප්‍රතිපදාවක හැදිරෙකින් හැදිරෙමින් නෙමෙයි මේක කරන්නේ. එහෙම නෙමෙයි. එම නිමිතිල කනවල පුළුවන්. ආදී දුක මොහ මොන විදිහට කටයුතු කරන දාන යතු මේ සීලිය වහන්සේ කියන්නේ ඒකට මේකට අපි කියන්නේ. ඔව්. එතකොට ඒ රැකීම කළා කියන්නේ දුක නැති කරන මාවත නෙමෙයිද? සීලිය රැකහම ජරා මරණ දුක නැති කරන මාවත නෙමෙයි. අපි එකක් මතක තබා ගන්න. මොනවා හරි දෙයක් කරන්න එපා. මේ කරන්න හදන්න මොකද කියන ප්‍රශ්නේ මුලට මතක තබා ගන්න. ආපහු මේකට ඇවිල්ලා ඊට පස්සේ ඒකේ තුල ඇලෙන්න එපා. අපි හැම කෙනෙක්ම ඉපදීම, ජරා, මරණ, ශෝක පරිදේ, දුක්ගමනස්ම සසර දුකයි නේද? මේ දුක නැති කරන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන ආපු අය. මේ ප්‍රශ්නේ විසඳනවා නම් ආය සීලය කියන ඔහොම එකක් නෙමෙයි, සමාධිය කියන ඔහොම එකක් නෙමෙයි, සමාධිය නිදුහෙමමයි වෙන්න ඕනේ. සීලය කියන්නේ මෙන්න මේ විදිහට හසුරන්න ඕනේ. ඔය තුල උපාදාන වෙන්න එපා, සීල බුදු උපාදාන ඒක තමයි. ඔතනින් හරින්න එපා. ඔය ඕක හරියට ඕක වැරදුනක් ඔතන නෙමෙයි අපි බලාගෙන ආපු තැන. අපි අපිට ඕන තැන හරියටම කය මෙහෙමනම් ඒකටම සීලය සබාගෙන යන්න ඕනේ. ඔහොම නොගියොත් වැරදි. එහෙනම් මෙහෙමම යන කෙනයි හරි. කියලා මෙතනින් අපි තරද කරන අපිට මුල අමතක වෙලා කියලා මම කියන්නේ. අපි ආවන යම් ප්‍රශ්නයක් බලාගෙන ඒ ප්‍රශ්නෙට උත්තර හම් වෙනවාද කියලා බලන්න මේක කියන්නේ. මේ විදිහට සිය පාවිච්චි කරනකොට මේ ප්‍රශ්නේ නේද? මේ විදිහට සිය පාවිච්චි කරන මේ ප්‍රශ්නේ නැද්ද? එතන යෝනේ. එහෙම ඒක අමතක වුණොත් ඊට පස්සේ ආපු එකේ තරක ඇති. ඊට පස්සේ සමග ප්‍රතිපදාවක් නැ අනිත් කෙනාගේක වැරදි ඕක හරියන්නේ ඕක කොහොමද මේ වෙන්නේ මෙහෙම මේක මෙහෙම ගෙදෙන්නේ නැහැ. ඒ ගවේෂණය කරන එක ඇති. නමුත් හැමදෙනා මෙතෙන් හැමෝගෙම නිස්සාර වතන තිබුණා නම් ඒ ප්‍රශ්නයක් නැහැ. සාමීච ප්‍රතිපන්නව භගවතු ශාวก සංඝේ. ඒකේ විචාරණ කරන විදිහට. අද එහෙම නොවෙන්නේ ඇයි? මේ ප්‍රතිපදාව. දහ දෙනෙක් ගත්ත තර්ක 10ක් එකතු වුණු ගහ ගන්න නැති ටික විතරයි. ඇයි? ඔය ඔය තුනක වැරදි. නෑ මහත්තය මේක මෙහෙම. නෑ එහෙම වෙන්නේ කොහොමදම කියන්නේ නෑ. ලයින් එහෙම වෙන්නේ අදාළ කාරණාවක් කියන තැන අපේ මනස නැහැ. අන්තිම බලනකොට හතර දෙනා අතර නැත්නම් ඒ ඔක්කොටම තන වැරදිලා මුලාමතකේ. මොකටද න්‍යායි කියන්නේ? දුක නැති කරන්න කියලා ගත්තේ ඊට පස්සේ දුක ඇති කරගන්න හේතුවක් කරගෙන නේ. එතකොට පහුර කරට අරගෙන දැන් පහුර දෙන්නේ ඉතර වෙන්න දුක කරට යන්න නෙමෙයි නේද? දැන් මේක කර කරේ කියන දෙක කර දෙකත් මාරු කර 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 බිම තියන්නම නැති විදිය. එතකොට ඒක උපාදාන වෙනවා. මහයි නුඹට මම මේ දහම පහුර කොට කොමා කළා කියන්නේ. උතර වෙන මිස කර තියාගෙන යන්න නෙමෙයි කියන වචන දේශනා කරන්න උනේ මොන එක. ඒක උපාදාන කරගෙන ඒකල තරක කරන්න කියලා ලෝකෙට. මෙහෙම නැති වෙන කවි මේ දහම දැනගත්තත් මහත්ය මේ තරම් මේ ශාසනය ප්‍රශ්න හිතින්නේ. අද එක දෙනක ධර්ම දේශනා කරන කෙනා ශ්‍රාවකයෙක් එකෙන්ද පෞද්ගලිකව කොටුවන. ඒ හාමුදුරුවෝ තමයිම. අනිත් හාමුදුරුවෝ කියන එකට ඒ හාමුදුරුවෝ කැමති නැහැ. ඒ දායකයෝ මේකන දායකයෝ එකෙන්ද යනවට කැමති නැහැ. ඒ දායකයෝ අපේ හාමුදුරුවෝ එකෙන්ද යනවට කැමති නැහැ. අපේ හාමුදුරුවෝ හරියට බල කියන.
අර හාමුදුරු බණ කියන ගමන් මෙහෙම සාසනයක් තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? පෞද්ගලික ධර්ම දේශනාවක. මම කියන්නේ මේ පින්වතුන්ට මේ ස්වාමිනන් හොඳයි කියලා තීරණය කරන්න එපා. දහම ගන්න. දහම හොයන්න. එහෙම වුණා නම් මේ සාසනයට මෙහෙම වෙන්නේ ඒකම සමග ප්‍රතිපදාව කියලා කියන්නේ. අද කියන්නේ පෞද්ගලික දේශනා ගොඩක්. ඒ නිසායි සාෞඛ්‍ය දේශකයන් වහන්සේලා දෙවියන් කණ්ඩායම් ගන්න කියලා මම කියන්නේ. කවුරු කතා කරනක ලෝක යථාර්ථයෙන් ස්වභාව දහම නම් එහෙම දෙන්නේ නැහැ. දේශකයන් වහන්සේ දක්ෂ වෙන්න ඕනේ දහම පෙන්වන්න. දහම පෙන්වන්න තු පෞද්ගලික දේ පෙන්වුවොත් මේගොල්ලෝ කොට වෙනවා කියන එක වෙන එක වලක් ගන්න බෑ. ඒ හිතන්න හැකියාව නැති වෙන නිසා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ දහම කියන එක තුලවත් උපදාන නොවන විදිහේ යථාර්ථයක් තමයි සීකර ගන්න. පෙන්වන්න. එහෙම නැති වුණොත් අපි ඔක්කොම මේක තුල ගිලිනවා කියලා අපිව දන්නේ නැති නේද? ඉතින් ওই ප්‍රශ්නේ එන්නේ අපිට මේ යථා ස්වභාවයම තී කරගෙන මතක් කරන එකම දේ තමයි දහමක හැමෝම අවංකවම පැමිණෙන ටික දවසක් යනකොට ආයම කරද්දි කියලා මතකයි. හරිද? මේ මානසික ලෝකතාව වගේ. සතර අපාය දුක් ඉඳලා 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 එනවා මෙතෙන්ට. ආවට පස්සේ මතක නැන්නේ පොඩි. ඉතින් එහෙම දෙයක් නැහැ කියලා හිතාගෙන ආපහු එතෙන්ට යන්න තමයි කටයුතු කරන්නේ. එහෙනම් සතරාත ගෙදරවගේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ගෙදරින් කොහට ගාලට හරි කොහට හරි කවුමකට වදියොත් ගෙදරෙන්ද හරි හදිස්සි. පස්වෝල්ට කියලා කොහොම තින්ද වෙන එක කැමතිද? ආම බස් එකක් ආවේ නැහැ කියලා හරි ඉක්ම. ඒ වගේම ටිකකටවත් පෙර කර්මයකට දෙවිලා අපායෙන් මිදලා මිනිස්සුෙක් හරි දෙවියෙක් හරි වුණොත් අපායට යන්න හරි හදිස්සිය. ඉක්මනට උළුටි තරම් ක්ලාස්වල කාමර සිද්ධ කරගන්න වර්ධින්දම දෙන්න. ඉතින් මේ පුතජන ලෝකේ සතර අපාය ගෙදරව දී කියලා තියෙනවා. ඒක තමයි දැන් කියන්නේ. ඒ වගේ අපිට දැන් නීගාවට ගහමට ඔය මොඩකම අපි පවත්න්නේ ආපු කරනමට කියනවා. ඒක තමයි දැන් කියන්නේ. ඒ වගේ අපිට දැන් නීගාවට ගහමට ඔය මොඩකම අපි පවත්න්නේ ආපු කරනමට කියනවා. ඒ හින්දා ඉස්සර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඉන්නකොට නම් අපිට වැරදුනහම මෝග පුරුෂය තුළ දැනලවත් හරි දේ කියලා දිග හදයි. අද දවසේදී අපේ වටපිටාවේ අපිට තියෙන්නේ එබඳු මහෞත්මයෝ අපිට ඇතුළු කරන්න ලැබිලා නැති නිසා අද ඉන්නවද කියන්නේ මොකදන්න ඉන්නවා කිව්වොත් එහෙම නැත්තම් බොරුවක් වෙනවා මම බොරු කියලා වෙනවා නෑ කිව්වොත් එහෙම ඉන්නවා හිතුවොත් බොරුවක් වෙනවා එහෙනම් ඒක මම දන්න අපිට ඇතුළු කරන්න අද හම්බෙලා තියෙන බව නැති නිසා අඩු නිසා ගොඩාක් හොඳට අපිම හිතන්න වෙනවා හැම වෙලාවෙම තමන් තමන්ව ප්‍රත්‍යක්ෂ කරන්න වෙනවා තමන්ව බැඳිලා තියෙන කොතනින්ද තමන් අහුවෙලා තියෙන කොතනින්ද මොනවල් දහමක් හිතුවත් මේක මගේ දෘෂ්ටියක් වෙන්න බැයිද මේක යථාර්ථයේමද මම දකින්න දේ ඇයි අපිට හිතන්නද අවංකවම මම හිතන අපිට ඒ තරම් නිහල් මනසක් වෙනවද මේ ගහමේ ඉගෙන ගන්න පහසුවෙන් දෙන්නලාගේ බවත අපිට ඕන වෙන්න ඕනේ මහත්ව සත්‍ය ගවේෂණයක් මිසක ඇත්තටම ජරා මරණ දුක නිදන අවංක හදවතින්ම වෙන්න ඕනේ මිසක ඒක වැඩක් දහලා මොකක් හරි අල්ලගෙන තර්ක කරන්න නෙමෙයි හරි දෙයක් නම් ලැබෙන පුංචි දරුවෙක් වගේ හරි නිහතමානි වෙලා සාදු සාදු මේක හරි අපි දස්ස දෙන්න ඕනේ මානෙක මේක නසා ගන්න මිසක මානෙ නසන ගහ මුදව කරගෙන මානෙ පවත්තන්න හදනවා නම් අපි අපේ දෙල්ල කපා ගන්නවා වගේ එහෙම නොවෙන්න අපි වග බලා ගන්නවා අවංක ඒකකටයි පාරමිත සම්පූර්ණ වෙලා තියෙනවා නෑ කියලා කියන්නේ දෙන්නේ යම්කොට හම්බ වෙන දහම හම්බ වෙනකොට වැරද්ද පෙන්වනකොට නිහතමාන වෙලා එක පිළි අරගෙන නැතිනම් හදා ගන්න හදනම වැරද්ද දැකලා කියන මේ මනසෙන් සුදුසුයි සත්‍ය අවබෝධය එහෙම දෙන්නේ නෑ කියලා කියන තව ඒක හුරු වෙලා නෑ එහෙනම් ඒක තව හුරු කරන්න වෙලා යනවා කියන එක කියන්නේ නේද සාමීච ප්‍රතිපන්න වෙන්නේ මේ සාවස්තනයේ ගිහි දේවා පැවිදි දේවා ඔක්කොම මේ නිකයි මෙහෙම වෙන්නවා එහෙනම් මොනවා හරි දෙයක් දැක්කහම එහෙමම තර්ක කරන්න මේක මෙහෙම වෙනවද වෙන්න පුළුවන්ද මේක මේ තව කවුරු හරි දෙයක් මෙහෙම කිව්වොත්
ඒක මම එහෙමම ගතිය තුනේ මේ ලෝකේ තව එකෙනෙක් දකින්න එක කොහොමද? ඉතාලකවත්. මම බලන්න ඕනේ මේක මෙහෙම වෙනවද නැද්ද? ඒක හරිනම් දෙපාරක් පසුපස වෙන්න තෝරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තිනෝ. යමක් හම්බුනොත් බුදුහාමුදුරුවෝ දේශනා කළා කිව්වත් පිළිගන්න පදහර කරන්නපත්. සූත්‍රයේ විනෝද ධර්මයට ගලපලා බලන්න. බලලා ගලපනවා නම් ගන්න. නැත්නම් අත තමන්ගේ දුව හරියේවා. ඒක ඊට පස්සේ ගලපනකොට ගලපෙන්නේ නැත්නම් මේක බමුණු මත කියලා පිටකයෙන් කරන හදන්න එපා. අතට තියෙන උන උපන්‍යාසය. වර්ධින්නේ නැති තැන. එහෙම වුණොත් අපි හරිය අසරණ දරකෙන්නේ. හරි? අපි ගොඩාක් දෙනෙක් එක සුත්තක් නැත්තම් කියන දේ තමයි. එතන සාරසංග කල්පලක්ෂ පෙරම්පුරල බුදුක ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු මේ පුදුතකයේ වඩා බොහොම නුවණක් තියෙනවා කියලා හිතන අයි අභිධර්ම වැරදි. මොකද තියෙන හැයි අභිධර්ම වැරදි කියන අපිට. මොකද තියෙන අයිති අභිධර්ම වැරදි කියන. මොකද මේක පෙරවලටම පරිසරටම ගෞතම කුලද? නමුත් නුවණක් තියෙන කෙනා කවදාවත් හොඳ හැදියාවක් තියෙන නුවණක් තියෙන චරිතක ලක්ෂණ තමයි කවදාවත් මේක වැරදි කියන මාත් මේක තේරෙන්නේ නැහැ. සත් අපාය කියලා දෙයක් නෑ කවදාවත් කියන්නේ. අපාය කියලා දෙයක් මට තේරෙන්නේ මට තේරෙන්නේ තම දහම කියනවා. ඒක තම දෙවිලා. ඒ කියන්නේ අපාය කියලා දෙයක් නෑ කිව්වොත් මොකද වෙන්නේ? දැන් තමන්ට තේරෙන්නේ තිබුණොත් තමන් නසාගත්තේ නේද තමන්. කියනවා කිව්වොත් ඒක න හොඳට නුවණක් ගන්න. ඒක නැති වුණොත් තමන්ව නසාගත්තානේ. මේ දහමින් දහම දැකලා තමන්ට හොඳටම නුවණ එන තාක් අපාය කියන සංග මට තේරෙන්නේ. මට තේරෙන්නේ. යම් දවසක් වෙනවා දහමෙන් දහම આવොත් මේ අකුසල ධර්ම තියෙනවා නම් කර්ම තියෙනවා නම් මේක විපාක නැති වෙන්නද දහම කල්පන දවසක් වෙනවා ඒක තමයි බයම තියෙනවා මොන දෙයක් තියෙනවා ඒකත් සත්‍ය අනුරක්ෂිත වෙනවා සත්‍ය අනුරක්ෂිත සත්‍ය අනුබෝධය සත්‍ය අනුප්‍රාප්තිය කියලා ධර්මතා තුනක් තියෙනවා නේ මේ ලෝකේ ධර්මතා තුනක් තියෙනවා යම් කිසි කෙනෙක් අසූපමනේ දරූපමනේ මේක හරි කියලා දැනගෙන ඉන්නවා උතුමේ දැක්ක මොගමඤ්ඤා මේක මහරි අනිත්‍ය වර්ගීකෙන්කන්ට ඉන්නේ එන්න හෘදයක් ලැබුණොත් ඒක ගන්න පුළුවන් තනක ඉන්න මේක තමයි සත්‍යයන් රක්ෂිතේ එයා තාම සත්‍ය රකින්න දැන් මේ දෙවම හරි අනිත්‍ය වර්ගීකෙන් තනකට આવුත් මොකද වෙන්නේ හෘදයක් ගන්න ඉඩම මේ මනසෙ අවුරලා තියෙනවා එදින් යමක් අපි කියනදී හරිම නම් බය වෙන දෙයක් නෑ. තව කවුරුන් වත් අහන්නේ. හරි දෙකක් නෑනේ. තව කවුරු හරි කිව්වොත් ඒ එයා කියන එකත් හරිනම අපේ කර ගැළපෙන එක බොරු වෙන්නේ නෑ. හරිම නම් අපි කියන එක ගැන කායකව කතා කරන්න බය වෙන්න එපා. එයා කියන දේ හරිම නම් මේකට ගැළපෙන එකට ඊට වඩා වැඩි කරන්න. ඉතින් එයාට කතා කරනකොට මේක වැරදි කියලා ඔප කළ පොන්නන්න පුළුවන් නම් එයා පුළුවන් ඒ මේ වැරදි හින්දා නේද? මදුරට වැරදි කළා බොරු කළා දෙන්නවා කියලා අපි පුරන්දු දෙන්න ඕනේ නෑ. ලාභයක් කළේ. වැරදි තනක් නිවැරදි කියලා අල්ලගෙන හිටිට ඒ කියන්නේ තව යථාර්ථයක් ඒකට දෙන්නන්න පුළුවන් කියලා කියන්නේ හින්දේ තිබුණු හින්දානේ. ඒ කියන්නේ බෙදලා 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 තවත් බෙදන්න බැරි තනක් ගිහිල්ලා නම් පරමාර්ථයක් නම් අපිට හම්බෙච්ච තැන ඒකට ඔබ්බක් වෙන්න බෑ. ඒක ඔබ්බක් වෙන්න පුළුවන් ඒක වෙන සූදියක් වෙන්න පුළුවන් දහමට අනුලෝම දහමකින් කියලා කියන්නේ එහෙනම් අපි හිතපු දැනට වඩා තව යමක් තියෙනවා කියන එකෙන් කියනවා අපි ඉඳලා තින් තම එකක් මග එන ලාභයක් අපි කරලා තියෙන නිසා තමයි අපිට වෙන නෙමෙයි නේද උනත් කරන ප්‍රශ්නයක් තියෙනවා දෙක කමන්න ඊට පස්සේ තමයි සමතේ සමතේ සමතේනේ මේ දැන් සීලයට රැඳෙන්නේ සීලය රකින්න ඔය සීලය මොහුකරනට ඉගෙන ඇවිල්ලා තියෙන සමාධිය ඒ සමාධිය වඩනකොට ඒ සමාධිය තුලින් මොකද දැන් ප්‍රශ්නයක් තියාගෙන ඔයගොල්ලෝ මේක දෙවිය මොකටද කියලා දන්නවනේ දුක නැති කරන්න කියලා මේ ටිකම ඉලක්ක වෙයි. ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
නොමහෝ කළ විමුක්තිය මොහොතින් පිණිස දවදින් ධර්මතා පහක් තියෙනවා. මේ ධර්මතා පහ තමයි සම්පතේ තබා ගන්න තියෙනවා. උතුම් අරිහත්ත්වයට පත් නොවුණු උතුම් අරිහත්ත්වය ප්‍රාර්ථනා කරන අරිහත්ත්වය ප්‍රාර්ථනා කරමින් යෙදෙන ඒ සඳහා හිත්මෙන කෙනා එහෙම හිත්මෙන්ද මුලින් තමන්ගාව ධර්මතා පහ සම්පතේ තියා ගන්න තියෙනවා. කාව හරි නොදක්ක නොදන්න කෙනෙක් හොයන්න යනවා නම් එයාව හොයන්න ඉස්සෙල්ලා අපි ගාව සබා ගන්න ඕනේ දැනුමක් තියෙනවනේ. එයාගේ නම මොකද්ද? ගම මොකද්ද? ඒ විස්තර ටික අපි ගාව තියාගන්න වෙනා නෙමෙයි. එහෙම නැතුව හොයන්න ගියොත් මොකද වෙන්නේ? ඒ තමයි මට කියන්න තියෙන්නේ. නිවන් දකින්න රහත් වෙනවා නම් නිවන් දකින්න නම් ඒක බලාපොරොත්තු වෙන කෙනා ළඟ තියාගන්න ඕනේ කාරණ දෙකක් තියෙනවා. ඒකේ නැතුව මොකක් හරි දෙයක් කරන්න ගියොත් ඒක ප්‍රශ්න සුදුසුයි. අතරමඟ තමයි. මොකද්ද? එක. කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, සමාජ කල්යාණ මිත්‍රයන් නමුණු බව. මොකද කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නේ මෙහෙම හිතවලම තනවාට කල්යාණ මිත්‍රයන් ඇසුරෙන් ගැඹුරු ගාම් කතා, ගැඹුරු කරුණු අහන්න ලැබෙනවා. එනිසා දෙක ප්‍රාතිමොක් සංවර සීලෙන් සංවර ආචාර ගෝචරෙන් යුක්තව ස්වල්ප මාත්‍ර වූ වර්ධක බඩකින් ශික්ෂාවෙන් දඩියගෙන හිටින බව ඉතන මෙතුලත් වෙන්න ඕනේ කියන එක එක කරුණක්. තුන දස කතා වස්තු නිදුකින් ලැබිය හැකි, පහසුවෙන් ලැබිය හැකි, උත්සාහයෙන් තොරව ලැබිය හැකි මාවතක් වෙන්න තුන තනක් වෙන්න වටපිටාවක් වෙන්න ඕනේ. මොකද්ද දස කතා වස්තු කියලා කියන්නේ? අල්පේච කතා, සන්තුෂ්ටි කතා, එතන ළඟදීන් සතුටින්ම කතා. එතකොට බොහෝ සංඝ බහුලිය නොවීම පිළිබඳ කතා. එතකොට උතුම් විවේකයේ පිළිබඳ කතා. තිරිසනද විසීමේ දොස් අහ දැනගන්න විදිය. විවිධයෙන් වෙන වෙලා ඉඳීමේ ලැබෙන ආනිසංස පිළිබඳ කතා. සීලය පිළිබඳ කතා, සමාධිය පිළිබඳ කතා, විමුක්තිය පිළිබඳ කතා, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කතා. මේ සියල්ල මේ දස කතාවස් ය. එතකොට මේ දස කතාවස්තු වීර්ය ආරම්භ කතා දෙනවා. වීර්ය ආරම්භ කතා. වීර්ය තීම කතා කියලා. එතකොට මේ දස කතාවස්තු පහසුවෙන් උත්සාහයෙන් තොරව නිදුකින් අහන පරිසරයක් වෙන්නත් ඕන. හතරවෙනි කරුණ සතර සම්‍යක් ප්‍රධාන වීර්යෙන් යුක්ත වෙනවා. පස්වෙනි කරුණ නිදුක් වූ ආර්ය වූ උතුම් වූ මොනවට දුක් ගේමින් පිට පවතින ස්කන්ධයන්ගේ උදේවේ දන්න නොනින් යුක්තෙන්ට ඕන. ඔය ටික තියාගෙන දැනකට මේ කරන්න මොකද කියලා දන්නා මේ ටික. මේ ටික තියාගෙන රාගය දුරු කරන්න අසුබේ බලන්න. දේශය දුරු කරන්න මෛත්‍රිය වඩන. විතරක දුරු කරන්න ආනාපාන සතිය වඩන. අස්මිමානය දුරු කරන්න අනිත්‍ය සංඥා වඩන. අනිත්‍ය සංඥා වඩනකොට අනාත්ම සංඥා තියෙනවා. අනාත්ම සංඥාව පීඩන කරන මේ දිකේම පීඩන දිකේම නේද. ඉතින් මේ ධර්මතා සහ පහ සන්තකේ කියලාගෙන මේ ටික කරනවා කියලා කියන්නේ මොකද්ද? නීවර දුරු වෙන. එතකොට නීවර දුරු වෙනකොට කල්යාණ හිත වැඩෙන්න වැඩෙන්න කල්යාණ මිත්‍ර ඇතුළේ ඉන්නවා. ඉක්කන්ද විදි වේදන්නා නුවණ තියෙනවා. නිතරම සීල සමාධි ප්‍රඥා කතා අහන්න ලැබෙනවා. මේ කතාවෙන් මේ හිත වැඩි නීවර දුරු වෙන දුරු වෙන මේ කියන කරුණ දකින්න හම්බෙනවා. ආශ්‍රය ධර්ම සේ. ඉතින් ඒ සිද්ධියමයි මම මේ කවතත්කින් තව පරියායකින් මේ කියලා කියන්නේ. මේ සීලය කියන්නේ මොකද්ද? සීලය ඇතිවීම මොකද්ද? සීලය නැතිවීම මොකද්ද? සීලය ඇතිවෙත් ඇතිවෙන යහපත මොකද්ද? සීලය නැතිවෙනොත් සී දුස්සීල වුණත් ඇතිවෙන අයහපත මොකද්ද? හොඳට අහලා තියෙනවා. ඈ? ඒක දුක දුක නැතිව නැතිව නැති කරන මඟ හොඳට දන්නවා. අරගෙන මේ සීලය සැදෙන හේතුව නැති කරන ක්‍රමයක් කියන එක කොහෙද ඒක නැති කරනවා. ඒකටම සමාධිය වෙනවා. ඒ සමාධිය තුළින්ම ඒ සමාධියම උපකාරී කරගෙන මේ ඥාන දර්ශනය දකි. එතකොට සාමූහ කර්ණාටික මාර්ගය කියලා කියන්නේ මොකක්ද? මාර්ගය කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ විදිහට හිතන එක, ලෝභ, ද්වේෂ, මෝහ දුරෙන් හිතනවා කියන එක මේ හිත සමතේ පිණිසමයි පවතින්නේ. හිත හැදීම පිණිසමයි පවතින්නේ. මොකද හිත හැදීම නිසා සීලය රැකෙනවා.
තාම මේ විදිහට කියන්නේ සමාධි වඩනවා කියලා. සීලය රකින්න. මේ විදිහකලේ සීලය රකින්න. සිල්වත් කෙනාගේ හිත සමාධි වෙනවා. සිල්වත් කෙනාගේ හිත සීලෙන් නිසාම මේ සමාධි කියන්නේ කැපියක්. අන්තිමට සමාධිය කියලා වෙන කමතහනක් නැහැ මේක. සීලය රකින්න කියලා කරපු දෙයම තමයි සමාධිය තුන්ස කරතිලා තියෙන්නේ. ඒක සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා තුන විතරක් මේ කාටනේ පෙන්නන්නේ. හා ඒතර කමඨම් පෙන්වනනම් මේ පෙන්න ඔක්කොම කමඨම් සීලයකයි තියෙන්නේ. ඒ කියන්නේ සමාධියට මඟ හැටියට හම්බලා තියෙන සීල අපිට. සීල සමාධි ප්‍රඥා කියන කොට හැම කුසල මනසකාරයක්ම අපිට දැන් වැටෙන්නේ සීල වලට. ඒ සමාධිය ලබා ගන්න තියෙන හේතුව තියෙනවද සීලෙ? ඊට සමාජයක් වෙනවා සිල්වත් වෙනවා ඒ ප්‍රඥාවත් වෙන ඔය ස්කන්ධ තුනට අමතරව කමතහනුත් තියෙනවා තමයි. ඒ සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිවිධතාවක් තියෙනවනේ. හරි. දැන් තාම සමාධිය නැහැනේ අපිට. සමාධිය අපිෙන්ද මෙහෙය කරන ඔය ටික සීලයටයි කි නැත්නම් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුනට අමතරව තව කමතහනුත් තියෙනවා. එහෙමද? නිවන් මාර්ගයේ ඒක තමයි ප්‍රශ්නේ නේද? ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. මහත්තයා මේක මනගන්න දරියන. ඒකේක ස්වාමීන් වහන්සේ දේශන හෙව්වොත් ගැටළු කප්පටපත් නවුරු තමයි පුදුම. නමුත් ඕගොල්ලෝ නැතිවෙත් යථාර්ථයේ මොකද්ද බුදුදව බණ මොකද්ද කියලා අහවන මේ ප්‍රශ්න වෙන්නා. ඔගොල් මතින් බණ අහවන මේ සංකල්පෙන් අහවන තමයි ප්‍රශ්න වෙන්නේ. නමුත් ඔගොල් මේක දහමද මේක වෙනවද? ඔගොල් දහම කවදාවත් මේක කළා නම් ඉදවත නැති ඔගොල් දහම කවදාවත් මේක කළා නම් මේ ප්‍රශ්න වෙන්නේ කියලා මම කියන්නේ. ඈ? ඔකේ කාම දරුම් බණ අහවුත් නම් මේක වුණ පුද්ගලයා කියන නෙමෙයි. හරිද? ඒ නිසායි මං කලම හැම දාම කියන කරුණල් තියෙන පුද්ගල බලන්න තව මේ දෙන්නල කරන වැස්සද කියලා බලන්න. ඇත්තයි නම් දෙක දෙපාරක් පසුබට වෙන්නත් එක ගන්න කියලා මම කියන්නේ. පුද්ගලයක් නෙවෙයි දහම ඒ කියපු ටික ගන්න ජීවිතේ. මේ කියපු කරුණ ටික ගත්තා කියලා ඔබතුමා මගේ සාධකයක් උනා කියලා ගන්නට යන්න ඒ ලෝකයාගේ මුත්‍ය දෘෂ්ටි. එහෙම වෙන්න ඕනෙත් නැහැ. එහෙම සාධකයක් වෙන්නත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ සාධකයක් මම ඔබ ඔබතුමා ඔක්කොම. අපිට වෙන්නේ පුද්ගල ක්‍රමයෙන් මේක ගත්තොත් මට අතනින් අතහරි මම මේ හාමුදුරුවන් පිට බැඳුනා වෙන්නේ නැත්නම් හතිය පිටන් හරි අර හාමුදුරුවන් ඒ මහත් අපේ හාමුදුරුවන් ගත්තට මාව එන්නත් වයි නෑම තවද නේද තවද ඉතින් මේ කොමනිකම අපිට කරගන්න නේද මේ මං කියන්නේ දිහා බලන් දෙපා ඔබතුමා මේ දහම සිහි කරලා බලන්න මම ඔය මුලින්ම මතක් කරගමු මේ ශාසනයේ ස්වභාවියත් මේ ස්වභාවියත් මොකද මම ඔය කියපු ටික ඔබතුමාට හොඳට ගවේෂණය කරගත්තොත් ඒ සම්මාදිත සූත්‍රයෙන් බලුවම අකුසලංජ පජානාති අකුසල මූලංජ පජානාති අකුසල කියනකොට පෙන්වන මොකද්ද දස අකුසල කම්මපත් ප්‍රාණග ඉතන කයින් කරන වැරදි තුනයි වසිනේ කරන වැරදි අතරයි පිටින් කර තුනයි මේ 10ක වෙන මොකද අකුසල අකුසල මූලයට ලෝභ දෝෂ කුසලෝද නෑ කුසල දස කුසල කියන්නේ ඉතින් 10 වෙන වෙන බවමයි කුසල කියලා කියනවා කියන්නේ කුසල මූලයට කියනවා කියන්නේ අලෝභ දෝෂ සමෝ ඒ දෙන්නපු දේශනාවම මම සිල්ලේ කියන එකෙන් කඩලා අස්ස අපිට දෙන්න ඕනේ ඔය ටික. කොතනින් මම දෙන්නවා? අර ගත අසුතල කර්මපතේ කියන දන්නේ සීල සමාධි කියන දෙකම දෙන්න. ඒ කියන්නේ කායික වාචික දෙකම දෙන්න. එතන ඒක හිතින් කරන ලෝභ දේශ මොහ කියන තنين වාචික සංකාරයත් අතහරින අකුසල කායික වාචික සංකාරයත් අතහරින තන්තම දෙන ලේකනලක්. කාය සංකාර වචන සංකාර කියන දෙකට ඒකට මූල්‍ය හැටික මේ ටික පෙන්වනවා. ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මේ චතුරාර්ය සත්‍යය මම පෙන්වලා තියෙන්නේ. එහෙම නැත්නම් මගේ පෞද්ගලික දේශනාවක් වෙන කලන්නේ. ඔබලන්ට
මේ සුඛ රත්තර ලෝභ දේශ මොහ අතරලා අලෝභ දේශ මොහ විදිහට හේතුන ඔගොල්ලෝ දස කුසල කර්ම කරන දස අකුසල කර්ම නොකරන ඒකම ඊට පස්සේ දස අකුසල කර්ම කියලා කියන දුක්ඛ සමුදය ප්‍රතිඵලයේ දුක දස කුසල කර්ම කරනවා කියන්නේ මේක මාර්ගයේ ප්‍රතිඵලයේ නිවන ඒකත් මම මේ කියන පිටක මොනනම් මට ඒක කියන්න පුළුවන් කුද්දකනිකායේ හේතකෝපදේශේ ආර්යසත්‍ය ප්‍රකාශන භූමිය මට මතක ඇතියි මේ මුද්දක පෙන්වන මේ ධාතාවල් අරගෙන මේ විස්තර කරලා පෙන්වන හැටි අපිට සම්බපාපස අකරණ කුසලස උපසම්පද සජිත පදේ දපන නේතම් බුද්ධාන ශාසන ඔය මම පෙන්වපු සිතම දැන් ඔය ධාතාවේ ඒකෙන් දැන් මේ ටික පෙන්වන විශ්ලේෂණ කරලා සම්බපාපස අකරණ සියලු පව් කරන්න එපා සබ්බම් පාපං නාම සියලු පව් කියලා කියන මොනවද දස අකුසල කර්මපත් මෙන්න මේ ටික පෙන්වන සියලු පව් සර්පව කරන්න එපා ඇයි මේ දස අකුසල කර්මයන්ගෙන් යුක්ත වෙච්ච කෙනා කියලා කියන දුක්ඛ සමුදය සත්‍ය මේ කියන දස අකුසල කර්ම කියලා කියන දුක්ඛ සමුදය සත්‍ය මේක ප්‍රතිඵලයේ දුක දස අකුසල කර්ම කරන කෙනාගේ ප්‍රතිඵලයේ කට වෙන දුක එහෙනම් මේ දුකයි දුක්ඛ සමුදය දෙකම නේද කුසල සුඛ සම්පදා කියන කුසල කිරීම ක්‍රම දෙකකට තියෙනවා කියන කුසල කිරීම දෙකයි. එන්නේ කුසල සුප සම්පද කුසල කරන්න. කුසල කියලා කියනවාද? දස සුක. දස සුක. එතකොට දස කුසල කියලා කියන්නේ මොකේදද? මේ හොරකම් කරනව නොකරනවා කියලා මේ දස කුසල ධර්ම පිටකට. එතකොට වැරදිවද නැත අකුසල දුරු කරනකොටම කුසල දිනක උපදින. නැත ඉරවස්සේ මේ ටික දුරු කරලා කුසල උපදින විදිහට දතු ගන්න. ඒ කියන්නේ දැන් මේ කියන්නේ සතර පායක යන එක නතර කරලා මිනිස්සෙක් වෙන්න කියලා කියනවා. මිනිස්සෙක් වෙන්න මේ කියන්නේ. මේ ටික ලෝක හැමෝටම සතර පායෙන් වලක් කරලා මිනිස්සෙක් දෙවියෙක් වෙන්න පින්නවා අකුසල කළා කුසල් මනුෂ්‍යෙක් දෙවියෙක් වෙච්ච කෙනාට තවදුරටත් සත්‍යත්ව පරිවදහන දැන් හිතත් පිළිසුදු කරගන්න. දැන් මම ඉස්සෙල්ලම මේක කියන්න තිබුණානේ. සතර අපායට යන ලෝකවරුණු අතේ ඉන්න මනුෂ්‍යයාට අත පිළිසුදු කරගන්න તો කොහෙද හිත පිළිසුදු කරගන්න? ඉස්සෙල්ල අත පිළිසුදු කරගන්න නේද? ඒ අත පිළිසුදු කරන කෙනාට පුළුවන් හිත පිළිසුදු කරගන්න. මම අත පිළිසුදු කරගන්න කියන කෙනෙක් ලෝකවරු සතු මරණ වගේ වැරදි වැඩ කරන කෙනෙකුට හිත හදා ගන්නවා කියන එක පුළුවන් මේ තරම් රළු කර්මද කියනවා. ඒක සත්‍ය කර්මයේ දසන කියලා හිත පිළිසුදු කරගන්න කියන එක දෙකට බෙදනවා. නීවරණ දුරු කිරීම සහ අනුසය දුරු කිරීම කියලා. ඔන්න උතුම් සත්‍යයේ සම්මති දසන කියලා අපි ගහන්න වෙනවා ඒක තමයි අර්ථය. දැන් මේ ඉස්සෙල්ලාම තේන්නවා එකයි අකුසල කුසල තුන දෙක දැක්ක පමණක් අපායත් මනුස්ස ලෝකෙත් වෙනන මේක අතහැරලා මේක පිළිගන්න කියන්නේ. එතකොට කෙනාට මේ හේතු අංගල මේ හේතු තුල ඉන්නවා කියන එක නිවැරදිවම බගතන මේක හම්බ වෙනවා මේක බෙදලා පෙන්නනවා අපිට ගන්න තිකම තියෙනවා අපිට මේ දේශනාවේ තහනකට තියෙන්නේ මේක මහා මුතු දේශනාවක් අපි පිටක අපි පෙළ දහම් ගන්න ඉස්සෙල්ලා අපිට විශ්වාස තියෙනවා අපිට හිතෙන වෙනා කෙනාට හිතෙන හිතෙන ඒකට තේරුමක් තියෙනවා දැන් අවුරුදු දහස් ගානක ඉඳලා පැවතගෙනම ගහම් පෙළක් තියෙනවා බුදුරජාණන්ගේ ජීවන ත්‍රිපිටක. මොන මොදන විශ්වාසය කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට මොනවල් ගහම් කරන බලනකොට හිතනකොට ඒක යමක් නොතනිනවා නෙමෙයි. මට යමක් තේරෙනකොට මම ඒ තේරුම්ෙන් මේක වැරදි කියලා තීරණය කරනවා නේද? කොයි වගේ ගහදෙන්නේ පිටර 30ක් ගානක දිවි වුණොත් මේ වගේ පෙළ ගහම පිටරේ නැති වෙයි. පෞද්ගලික දේශනා ඉතුරු වෙනවා. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අපිට උපන්යාසයක් නැති නිසා වෙනවා. හරියට මේක විශ්වාස කරගෙන ආවොත් අපි ධර්මයක් බලනකොට බලන්නේ මේකට නොගැලපුණු මෙන්න මේ මතම ලැබුණා වෙන්නේ. මේක නම් වරදින්න බෑ. නුගොත් අපි හැමෝටම ඉස්තර වචන මේ ශාසනය ගන්න. ඇයි? එහෙම කියන්නේ. හොඳට බලන්න යමක් වැරදි කියලා තීරණය කරන්න අපිට තියෙන්නේ පදනම.
මොකද පදනම මනුෂ්‍යයෙකුට මට හරි තමන්ට හරි අනුන්ට හරි අවද පිළිස අහිත පිළිස හිංසා පිළිස යමක් පවතිනම් ඒ කාන්ත මේක වැරදි. ඉතින් මේ ගහන්න මේ තෙන්නේ කී හැමතැන තියනවාද හොඳට ගවේෂණය කරන්න. මෙලොව හරි පරලොව හරි කියන මේ ධර්මතා දෙකෙන් එකකට හරි අභිවෘද්ධිය පිණිස නම් මේක තියෙන්නේ එතකොට කියන්න මේක යහපත් කියන්න වෙනවා මිසක යහපත් කියන්න බෑ. එතකොට අපි දහම ගවේෂණය කරනකොට මේ තෙන්නේ කීයට ගැලපෙන්නේ නැහැ නේද. අපි තේරුම් ගන්නවා මේ කිතුනක් හරි අපිට වැරදිලා ඇති. හොඳට ඊටපස්ස බැලුවොත් කියන්නේ මෙන්න මෙතන මට වැරදිලා නේද කියලා. මොකද අපි දන්නවා අපිට තේරුණු දේ හරියටම හරිනම් අපි රහත් වෙනවා. ලෝභ දේශ මොහ චුට්ටක්වත් නැත්නම් අපිට හම් වෙන දේ හරියටම හරිනම් රහත් වෙලා නැද්ද? එහෙනම් රහත් වෙලා නැහැ හේතු කියලා කියන්නේ විනාශු නෙවෙයි කියලා කියන්නේ කොතන හරි වැරදිලා කොතන හරි වැරදිලා නොදන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හරි කියලා අපි හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන් නේද? එහෙනම්ක සුදුසුයි අපේ පැත්තෙන් වැරදි කියලා තීරණය කරන එක තමයි. හරි. සාහතුනේ නේද? සාහතුනද නැද්ද කියලා ගන්න මම නෙමෙයි. ඒ විදිහටයි ගන්න. තමන්ගේ මනස ගැන දැනගන්න තමන්නේ මට පුළුවන් ලෝකෙට බොරු කරන්න. ඔහොම තුන්තුන්ට තේනේ විදිහට කිල්ලොතෙක් ඇතුලේ ඉන්න මට පුළුවන්. නමුත් මගේ මනසට රවට්ටන්න නැහැ. මම දන්නවා මගේ මනස තුල රාගසි ඇති වෙනවා, දේශසි ඇති වෙනවා, මොහසි ඇති වෙනවා කියන්නේ. ඒ නිසා තමන්ගේ සංස්කෘතිය තුල මේක කටයුතු කරන්න ඕනේ. එහෙම බලලා මේ ගහම මානින්න වෙනවා. එතන එහෙම කළොත් අපි කරන මේ යථාර්ථය අපේම වර්ධ එළියෙනවා. මොකක් නිසාද අපි හරි කියන තැනින් හරි අරගෙන මේ වැරදි දෙන හරියන්නේ නැහැ නේද? එහෙම වුණොත් බුද්ධිමත් වෙන්න ඕනේ කියන මේ බුද්ධ උත්පාද කාලය අපේ හරියයි. අන්න අතීතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝණ කරන ලෝකෙ පහළ වෙන්න ඇති. සතර දුක්ඛ නිවන සද්ධර්මයක් දේශනා කරන්න ඇති. ඒ අවංක හදවතින් නිහතමානි හදවතින් ඒ සම්බුද්ධ ශාසන උපත්පත් ඇසුරු නොකරන එකයි අද දවසේදී අපි හැම කෙනෙක්ම කරන්නේ. අද දවසේදී හරි බොහෝම නිවිච්ච නිහින්දෙච්ච සිසිල්ලෙච්ච මනසක් ඇත්ත මොකද්ද කියන එක අවබෝධ කරගන්න ඕනේ වෙන කලම සිත්තුල මේ දහම ගවේෂණය කරන්න තියෙන පුළුවන් අපිට මේ ජීවිතේ අපේ නිවීම අපේ නිවීම හදා ගන්න පුළුවන් ප්‍රඥා පාරමිතාව පෙන්වන්නේ හරියට පාපස්සන් 20ක් වගේ වෙන්න. ඒක හැම කෙනෙක්ම කකුල් තියෙන. ඒ වගේ ප්‍රඥා පාරමිතක ඉස්සා කුඩා නොදරුවෙක් වෙන්න ඇති යමක් කියන්නේ ගන්න තරම් තියෙන්නේ මයින් එපා කයි. දැකවදත් මයින් අගල ගන්න. ගොඩාක් දෙවිදු කෙනෙක් වෙනවා. මේ දුබලයි කියලා මයින් දෙපා කයි. රූපේ වුණා කරන්නේ සතර මාද. නුවණමයි නුවණ පේන්න. එතන ඒ දේ හු ගන්නවා. තාතක ලබන ජෙතුළු වලින් සුදු සිංහා වලින් දික්කක් වගේ කියනවා. ඉති මෙදුරට යනවා තල්පතට යනවා. ප්‍රඥා පාරමිතා තියෙන කෙනාට යනවා. කුඩා දරුව තියෙන තැනත් එකයි ලොකු කෙනා තියෙන තැනත් එකයි කර්ණය තියෙන තැනත් එකයි ගතියුත් ගන්නවා. අතහරියුත් අතහරි. ඒ වගේ අද අදවත් නුවණ පෙරබරි කරගෙන ශ්‍රද්ධාවෙන් මේ ශාසනය ඇසුරු කළ සතර දිසින් ඇතුළත් කටයුතු කරගන්න කියනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් අපි ඔන්න දේශනාව ගත්තා. ධර්මයේ කෙන්දෙන්න එහෙම අදහස ගන්න පුළුවන්. නමුත් අපි කියන්නේ ඇත්ත ඇතිහිතිය පවතින යථාර්ථයක් කියනවා තථාගතයන් වහන්සේ ඇතිකල්ලි නැතිකල්ලි. ඒ යථාර්ථයට අනුලෝම නොවන ඒ යථාර්ථයේ
යථාර්ථය හැටියට නොදැක වෙන ආකාරයට දකින්න තැන ඉඳලා ඔක්කොම මොහය යන ගණක යනවා. එහෙම නම් මනස පවත්තන්නේ එහෙම. යථාර්ථය දකින්න මට කියන්න බෑ පුද්ගලයේ හැටියට මොහය කියලා. අපි කළා කියන්නේ එහෙම නම් ඒක නෙවෙයිදහම. ඒ කියන්නේ දැන් ඊට පස්සේ මේ මොහය කියන එක තීරණය දෙකක් ගන්නවා. මොහය කියන එක අනුපූර ප්‍රතිපදාවක්. සතර පාය යන මෝඩකමට සාපේක්ෂව මනුෂ්‍ය මට්ටමේ මෝඩකම නිර්මෝඩකමක්. මෝඩ නෙමෙයි වෙනවා. හරිද? ඒ මට්ටමේ මෝඩකමක් තියෙනවා නම් දිවිලෝකයේ මෝඩකමට සාපේක්ෂව මේ මෝඩකම රළු මේ මෝඩකම අමෝහ වෙනවා. දිව්‍යංගේ තියෙන මෝඩකමක් තියෙනවා නම් ඥානංගේ මෝඩකම මේ මෝඩකමට සාපේක්ෂව අමෝහ වෙනවා. ඥානංගේ මෝඩකමක් රූපී ඥානංගේ තියෙනවා නම් අරූපී ඥානංගේ මෝඩකමට සාපේක්ෂව මේ මෝඩකම අමෝහ වෙනවා. උසලේ කියන එකක් උපදින්නේ ඒකයි. මේ නිසා මෝඩකම තුල වුණාද මෝඩකම තුල උසලේ කියන යමක සම් වෙනවා අපිට. මෝඩකම නෙවෙයි උසලේ කියන්නේ අවිද්‍යාව කියන්නේ. සුදුසු වශයෙන්. එතකොට නිවනට සාපේ ඉතිරි ඔක්කොම මොඩයි කියලා දින රහතන් වහන්සේ පාපේ ඉතුරුම වාගේ මලෝකෝත්තර කම. ඉතින් නිවන යථාර්ථය ගත්තාම එතන තමයි මෝඩ නැ අවිද්‍යාව නැ කියන තැන තීරණය කරන්න දෙන්නේ. යථාර්ථය. එතකොට අපි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ලෝකයේ තුල යහපත පවයි ඉතුරු කරලා. එතන සතර අපාය කියන විදිහට කටයුතු කරන කෙනාම මෝඩයි කියනවා. ඒක නෑ මෝඩයි කියන්නේ. මම ඔන්න උපමාවක් කියන්නේ. හරි මම කියන්නේ. ඒක කියන්නේ. ඒකම තමයි මම මතක් කරේ. මොහය කියන එක අපි තීරණය කරන්නේ මේ මට්ටමයි කියලා. ඒ මට්ටමේ හම්බ වෙන හැම අරමුණක්ම මෝඩයි කියන එක මම මතක් කළේ. මෝඩකම තියනවා කියන්නේ. නමුත් මෝඩකමයි කියන එක තීරණය කරන්නේ සතර අපායතම සාපේක්ෂයි කියලා. මම ඒක ඉංග්‍රීසි සිතත් එක්ක විශ්ලේෂණය කරන්න මම ඒක උපමාවක් කියන්නම්. දැන් අපි කියමු වෙලාව දැන් නේද නම් දැන් කරුවලයි. මේ ලයිට් එක ඔක්කොම ඔෆ් කළොත් හදේම කරුවලයිනේ. කරුවලයි. ඒක කිසිම දෙයක් වෙනවද? එතකොට අපිට ගියරුව දින බලමුත් ආලෝකයක් කියලා මාත්‍රයක් නැහැ නේද? ඔන්න මේ වගේ වෙලාවකට වෝට් 10ක විතර බල්බ ගතම් පත්තු කළොත් හරිද? දැන් මේක ආලෝකයක් නෙමෙයිද? ආලෝකමේ බඩු මුට්ටු පේන්නත් පේනවනේ. දැන් මෙතෙන්ට කියනවාද අඳුරයි කියලා. මේකකට බඩු මුට්ටු කියන අවෝට් 30 ටිකක් ගන්නවා කියන්නේ. දැන් මේ විදිහට කියනවා අඳුරයි කියලා. ආලෝකය කියලා කියනවා. බඩු මුට්ටු කියනවා. අඳුර කියන එක දැන් නැහැ. අඳුරයි කියන්නේ මුකුත් ආලෝකයක් නැති කරන්ට විතරයි. ඊට පස්සේ අපි දානවා වෝට් 30ක බල්බ් එකක්. දැන් ඉස්සලට වඩා ඒක වැඩි නේද? එළිය රදේ කියන්නේ වෝට් 20 මට්ටමේ කියම අඳුරක් තිබිලා තියෙනවා. අපි ආලෝකයේ කියපු දාත් අඳුරක් තිබිලා තියෙන ඒ අඳුර දුර වෙලා කියන එක නේද මේ කියන්නේ. නමුත් ඒකට අඳුරේ ජීව නැහැ මට්ටමට. ඒක ආලෝකයක් නෙක. ආලෝකයේ වැඩි බවක් තියෙන ඒක ආලෝකය. ඒ ආලෝකයේ වැඩි බවක් තියෙන වෝට් 30යි කියන එක. දැන් අපි වෝට් 52ක් ගන්න. දැන් වෝට් 30යි කියපු මට්ටමේ තිබුණට වඩා ඒක නේද? ඒ එළියෙ ඉන්න අපි නොදන්නත් ඒක තමයි අඳුරක් තිබිලා තියෙන දේ නේද? අඳුර තිබුණාට අපි අලන්නේ අඳුර තියෙනද? ඒකට එළියම කියන්නේ අඳුරයි කියලා කිය මොකද නැති නැති එකට විතරයි. ඊට පස්සේ වොට් 30කක් දැම්මෝ. 1000කක් දැම්මෝ. 5000කක් දැම්මෝ. ඔය වගේ ඉර වගේ පහම තන්ට එනකන් අපිට වැඩි කරන්න පුළුවන්. ඒ මට්ටමට අඳුර ගත යුතුයි අපි. නමුත් මේ එකකට අඳුර කියනවා කියන්නේ. නමුත් අඳුරක් තිබුණා නැද්ද? අඳුරක් විතර තිබුණා කියනක තේරෙන්නේ ඊට වඩා වැඩි ආලෝකයක් ආපු දාට. ඒක සාපේක්ෂව අඳුර නම් ඒක එතන අඳුර කියන්නේ බෑ. ඒගොල්ලෝ සතර අපායට යන මත්මේ මූලකමර තමයි නිත්‍ය දෘෂ්ටි. වැඩි එළියක් නැහැම. අර ලයිට් මොකුත් නැතිද නේ?
එහෙනම් වොට් විශ්වය කියලා පටන් ගත්ත තැන ඉඳලා ආලෝකයක් තමයි අලෝබද්ධ සමෝහ කියලා කියනවා. මනුෂ්‍ය මට්ටම. ඒ අලෝබද්ධ සමෝහ වුණාට දෙවියන් විහත ගන්න ඒ මට්ටම අලෝබ කිසි දෙයක් අලෝබද්ධ සමෝහ වල අර මට්ටමේ මොහොතක්. එතන අර්ථවත්ම බලද දෙවිය. මෙහෙම ගිහිල්ලා ඉර පෑවුන වගේ තමයි රහත් වෙනා කියලා කියන මොහොත කියන තැන ඇත්තම නෑ. යම්තා කාපෝ ඉදු රෙඩි කරන්න බැරිදෝ ඒ දැනටම ගියා. ඒක ඔබෙන් නෙලියස් නෑ. මොන ගිහිල්ලා යම්තා එළිය කියන එකේ උඩරම ඇතුළුන. ඒක සාර්ථක ඒකට වඩා එකක් තිබුණා මේ අඳුර වෙනවා. එහෙමවත් නැතිකඩකට කියොත් ඒවත්. ඒක මම කිව්වේ. ජනතා අපි දන්නවා යම් රූපයක් බලනකොට ශබ්දයක් අහනකොට ගඳ සුවඳ ලබනකොට මේ ඇලෙනව නම් ගැටෙනව නම් මෙන්න මේ ඇලෙන්න ගැටෙන්නේ අපි මේ අනිත්‍ය දුකයි අනාත්මයි කියලා ඇත්ත නොදන්නා කම නිසා මෝහය නිසා. එතකොට යමක් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා දකින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. උදාහරණයක් හැටියට කියමු අපි ගත්තොත් මෝහය කියන්නේ දැන් අපි කියමු සැප වේදනාවක රාගානුසය කියනවා. දුක් වේදනාවේ ප්‍රතිගානුසය කියනවා. උපේක්ෂා වේදනාවේ අවිද්‍යානුසය කියනවා මෝහය. ඒ මොහේ කියන කියලා කියන්නේ ඒ ලක්ෂණය තමයි රූපය නොඉක්මවා පවතිනවා නම් හැම උපේක්ෂාවක්ම දැනගන්න මොහයි කියලා. ඕගලන්ට මේ රූපය හම්බ වෙන මට්ටමක තියෙනවා නම් මේ රූපය හම්බ වෙන මට්ටමේ හැම හිතක්ම මොහයි කියලා දකින්න හදන්නේ නිවැරදි කාපේක්ෂය. මේ නිවැරදි කාපේක්ෂය කියන්නේ එහෙනම් ප්‍රශ්න කරගන්නක ලෝකද සාපේක්ෂව තමයි ලෝභ දේශ දෙකට නොවැටින්න නොදන්නාකම මොහයි. මොහේ තීරණය වෙන්නේ ලෝක තුල ලෝභ දේශ දෙක ඇති වෙනවා නම් මේකට මම ඇලෙන්න හොඳ නැහැ ගැටෙන්න හොඳ නැහැ ඇලෙන්නේ ගැටෙන්න නැතු ඉන්න ඕනේ එහෙම ඉන්න මෙහෙමයි කියලා නොදන්නාකම මොහයි. අපි මෙහෙම කිව්වොත් තරහ එකක් කාහරි ඇති වෙනවා. මොකද මෝහය නා බැදලා මේ හැංගිලා නැති වෙනවා. මෝහය කියන්නේ මේ තරහ ඇති වෙන විදිහට නැවත නැවත නිමිති ගන්න එකම සුදුසු නැහැ. මේ තරහ වැඩි වෙන්න හේතුවක් නැද්ද කියලා නොදන්නාකම මෝහය. ඒ හින්දාම තරහ ඇති වෙන ඇති වෙන විදිහ හිතනවා. මෝහ දෝෂ දෙක එහෙමයි. රාජ්‍ය අතිනිදිත මෙනෙහි කර කර නිමිති ගන්න බවම රාජ්‍ය වැඩි වෙනවා. මේ විදිහට නිමිති ගන්නේ මෙහෙම හිතන බවම නිසාම මේ රාජ්‍ය කිනක වැඩි වෙනවා නේද කියලා නොදන්නා කමම මේක මොහොය. මොහ ලෝභ දෙක අතර වෙනවා. හැම වෙලාවෙම ලෝභ දෙක සුදුට හටගන්න මොහොය කියන එක එකතු වෙලා. ඔය දෙක නැතුව අස්ස අස්මති නොදන්න එක රූපල නොයතුමා පවතින මතේ උපේක්ෂාව කඩ ගන්න පුළුවන්. ඒක නොදන්නාකම ඒක උපේක්ෂාව නොදන්නාකම මොහයි. නුවණ නැතිකම මොහයි. ඒකේ සිදුක. එහෙම මිසක තීරණය කරන්න දෙන්නේ හරියටම අපිට කියන්නද මොහයි කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. එහෙමයි. ඒ කරන ක්‍රියාව පුලින් ගත යුතු මේ වෙලාවේ මෝඩකම කියලා කියන්නේ මේකින් මොහිත බලස ගන්න හෝ ඒ සිද්ධිය නොදන්නවන නොකෙන්න සමත මෝඩකම කියනව මිසක මෝඩකම කියලා මෙහෙම එකක් කොහෙවත් තියෙනව නෙමෙයි. තවර මෝඩකම කියලා එකක් තියෙනව නෙමෙයි. ඒ අරමුණ නවත්තන්නත් නොකෙන්න බව මෝඩකමයි. එහෙම කොහෙවත් තියෙන එකක් මොකද අයින් කරන්න බෑනේ. නැති කරන්න බෑ. නේද? ඒ වගේ තේරුම් එතකොට ඒ සිතු කියන ස්වභාවය අස්සල් හද අපි
මෝහය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අවිද්‍යා නිස්සය නිස්සය දිට්ඨි කියලා. නිස්සය දිට්ඨි කියනකොට මේ මෝහය තුළ නිර්මාණය වෙලා තියෙන අකුසල ධර්ම මොකක්ද? මෝඩකම අවිද්‍යාව කියන මට්ටමට ආවහම අකුසලම කියලා කියන්නේ ඒ තුළ කුසලයක් නිර්මාණය වෙනවා. හරිද? ඒකයි පුණ්‍යපව පහිනස්ස. මේ දෙකම අතරින් නෝන හොඳ නරක කියන දෙකම අතරින් නෝන කියන තැනට ගෙන්නේ ඒකයි. ඒ කියන්නේ හොඳ කියන එක එකාන්තයක් නරක කියන එක එකාන්තයක්. හොඳ කියන එකට සාපේක්ෂව වැරදි නරක කියන පැත්ත නරක කියන පැත්තට සාපේක්ෂව වැරදි හොඳ පැත්ත. එතකොට මේ මාර්ගය හොඳ සහ නරක කියන දෙකම එකට එකතු කරලා තියෙනවා. නේද? ඒකයි නිත්‍ය දුක්ඛ අවිද්‍යාව කියන දෙකම අතහරිනවා. එතන මම උපමාවක් කියන්නම්. විසංගත සතේ වතුරකට වගේ ඉදිනවා. ඉස්සෙල්ලාම මෙතන එයාට තියෙන අවිද්‍යාව. මේ තමන්ගේම ඡායාව මේ මගේම ඡායාව නේද කියලා සිද්දුවට සිද්දි අත් අපි අපි දන්නේ. තමන්ගේ ඡායාවනේ පොකොට වැටුනේ. මේ මගේම ඡායාවයි කියලා දන්නේ. ඇත්ත නොදන්නා කම නිසා තව සතෙක් ඉන්නවා කියලා දුක්ඛයක් ඇති වෙනවා. අවිද්‍යාව නිසා ගැරදු දැකීම. තව සතෙක් ඉන්නවා කියන එක ඇති වුණේ තමන්ගේම ඡායාව කියලා දැක්කන. ඇත්ත පවතින දුරේක සිද්දුවට දුරේක සිදු එක්ක දේ සිදු වෙන හැටියට නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව නිසා අසීත ප්‍රතිඵලය තමයි මිත්‍යා දෘෂ්ටි, ගරු විගතිය. තව සතෙක් නේද කියලා. ඊට තව සතෙක් කියලා දැක්කට පස්සේ ඉන්න කෙනාට කැමති යලෙනවා, ලෝභය නැත්නම් ඉන්න කෙනාට අකමැති දැකෙනවා දේක. ලෝභ දේ හිතට ඇතුළේ මෝහය නිසායි. ඒකෙන් තව සතෙක් ඉන්නවා කියන ගැරද්ද නිසා. ඒක ඇතුළේ අවිද්‍යාව නිසා. ඒක අවිද්‍යාපත්‍ය සංකාරය. එකක් පුණ්‍යදි සංකාර අපින්දි සංකාර අනිත්‍යදි සංකාර කියලා තෙන්නේ අවිද්‍යාව නිසා මේ ලෝභ දේශ මොහ කියන මේ විකාරක ටික තියෙන කර්ම තියෙනවා. දැන් අවිද්‍යාව නැති වුණොත් සම්මාදිට්ඨි අස්ත දකින සමංගම ඡායාවත් මේ මධ්‍යම ඡායාව නේද කියලා ඒ අස්ත අපිට හඳුනාගත්තොත් අවසතේ කිනවා කියන ගරු දෘෂ්ටිය තියෙයිද? එහෙම වුණොත් බුරයිද? තනියද? එතකොට ගුරනවා කියන එක වාචික කර්මය නම්, පයින්වා කියන එක කාය කර්මය නම්, තව සතෙක් ඉන්නවා කියන එක මනෝ කර්මය නම්. ඈ මේ සිත කාය වචන කියන තුන් දෙකේ ප්‍රයවතනේ අවිද්‍යාව නැති වෙනවා. සම්මා දිට්ඨි කියලා කිව්වේ ඒක අස්ත ඇතිහිටිය දකින්න. අස්ත නොදකින්න තන අවිද්‍යාව, අවිද්‍යාව තිබුණත් ඇති වෙන ප්‍රතිඵල මිත්‍ය දිට්ඨිය. ඕක රළු සිව් මට්ටම් කියනවා. මේ අවිද්‍යාව නිසා කෙනෙකුට තියෙන මිත්‍යා දෘෂ්ටිය පෙන්වන්න පුළුවන් මෙලොවක් නැත්නම් පරලොවක් නැත්නම් මවට කියන්න කලදී නැත්නම් කියන කෙනා අඳුරම වගේ. ඒකෙන් තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් තිරසංගත සතා මේ සමාජෙම ඡායාව කියලා හඳුනා ගන්න පිටන මේ අපිට කිත්තිජයිතික නිසාම ලෝකේ උපදිනකොට අපේම මනස නිසා උපදින ලෝකේ අපිට තේරෙන්නේ නැතුන් මේ තව පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියලා අපිට හම්බ වෙයි. මේ අපේම මනස හම්බ වෙන තැන ඒක අපි දන්නවා. අපේම මානසික ආයාව කරලා සත්පුරුෂ දෘෂ්ටි ඇති කරගෙන අලින්ග දින්දක ඇති වෙනවා. අලින්ග දින්දක ඇති කරගන්න සත්පුරුෂ දෘෂ්ටි නිසායි ඒ දෘෂ්ටි ඇති වුණේ අවිද්‍යාව නිසායි අපේ. ඒ බව අපිට නොතේරේ. නමුත් මේ නිත්‍ය දෘෂ්ටිය මෙතන නිත්‍ය දෘෂ්ටිය තමයි මේ නිත්‍ය දෘෂ්ටිය නැහැ. අවිද්‍යාව තුල තමයි මේ කර්ම. ඒකවල අවිද්‍යාව තුල තමයි නැති වුණොත් මේ ඔක්කොම නැති වෙනවා. තුන් බලයම නැති වෙනවා. එතන අර මේ මධ්‍යම ඡායාව කියලා දැනගත්තොත් තව සතෙක් ඉන්නවා කියන මනෝ කර්මයක් නෑ, දුරන එකක් නෑ, පයින් එකක් නෑ. නේද? අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ. ඒකමද කියන්නේ? අවිද්‍යාවෙන් සම්මුතිය විශ්තිය තියෙනවා. එහෙනම්කොට එහෙම දකී. අවිද්‍යාවයි මිත්‍ය විශ්තිය කියන දෙකම නියෝජනය වෙලා තියෙන මොහ කියන මට්ටම උනාට වෙනසක් තියෙනවා. එතකොට විද්‍යාව නිසා සම්මාදිත. අවිද්‍යාව නිසා මිත්‍යදිත. විද්‍යාංශ සම්මාදී ඒ කියන්නේ අත්‍යවශ්‍යකව තියෙන නිසා එහෙම තුනක් නැති තුනක් නැහැ කියලා දැක්කේ
පුද්ගල නොවන ධර්මතාවය පුද්ගල නොවන ධර්මතාවයේ ධර්මතාවය කියලා දකින්න. එහෙනම් විද්‍යාව සම්මාදිට. අවිද්‍යාව සම්මාදිට වගේ විද්‍යාව සම්මාදිට. ඔතන